සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනාම මගේ software hacks tutorial channel එකට. අද මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ totally free watermark එකක් නැතුව කරන්න පුළුවන් තවත් screen recorder එකක් ගැන. මම කලින් පාර ඔයගලන්ට එක screen recorder එකක් කිව්වා OBS screen recorder එක. අද මම ඔයගලන්ට මේක කියා දෙන්න හදන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න VLC media player එකකින් කොහොමද අපි screen එක high quality එකක් record කරගන්න කියන එක. හැබැයි මේකදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක totally free උනත් මේ ස්ක්‍රීන් රෙකෝඩේ එක හරහා රෙකෝඩ් කරද්දී ඔයාලගේ වොයිස් එක ඒකට පික් කරන්නේ නැහැ. ඒක ඇත්තටම මේකේ තියෙන ලොකු ෆෝල්ට් එකක්. එහෙම ඔයාලට වොයිස් එකත් සමගම මේක රෙකෝඩ් කරන්න ඕන නම් ඔයාලා රෙකෝඩ් කරලා ඉවර වෙලා එක්ක ඩබින් කරන්න ඕනේ පස්සේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ VLC එකේ ස්ක්‍රීන් රෙකෝඩේ එක ඕපන් කරනවත් එක්කම ඕගොල්ලන්ගේ රෙකෝඩ් එකත් අරගෙන ඒකෙදිත් වෙනම රෙකෝඩ් කරලා ඒක වෙනම software එකක් භාවිත කරලා audio line එකට දාන්න වෙනවා. ඒක ඇත්තටම ලොකු අවාසියක් මේ VLC player එකේ තියෙන. මුලින් මේකට මම යනවා මේ VLC media player කියන එකට. double click කරලා open කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති media player එක open වුණා. ඒකෙ මෙන්න මෙතන ඔයාලට tab එකක් පේනවා ඇති media කියලා. ඒක මම select කරනවා. ඒක යටතේ ඔයාලට පේනවා ඇති open capture device කියලා එකක් තියෙනවා. ඔයා එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ box එකක් එනවා. මේකෙදි තියෙනවා file disk network capture device කියලා. අපිට ඒකේ වැදගත් වෙන්නේ මේ capture device කියන එක. ඒකේ මුලින්ම තියෙනවා capture mode කියලා එකක්. ඒ capture mode කියන එක direct show කියලා තමයි තියෙන්නේ. ඒක ඔයා මේ ඊතලේ click කරලා desktop කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ rate එකක් ඒගොල්ලෝ අහනවා. ඒ කියන්නේ frame rate එක මම ඔයාලන්ට video setting වලදී කියලා දුන්නා. frame rate එක සම්බන්ධව මොකක්ද ඒ කියන්නේ කියලා. ඒ frame rate එක මෙතන ඒගොල්ලෝ 1 කියලා තියෙන්නේ. frame rate එක සමානයි 25 30 අතර ගානක් දෙන්න පුළුවන්. ඊට වඩා උනත් දෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් තියන්නේ default 30. මම සාමාන්‍යයෙන් 30 දාන්නේ. ඔයාලට බලලා 25 උනත් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහෙන් තියෙනවා play කියලා එකක්. ඒකත් එක්කම මේ ඊතලයක් තියෙනවා මෙතන. ඊතලේ click කරලා ඉන් පස්සේ එතන තියෙනවා play stream convert එහෙම කියලා. ඔවා convert කියන එක click කරනවා. ඒක ක්ලික් කරයින් පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. ඒකෙදී destination file කියලා තියෙනවා එකක්. ඒ destination file කියන එකේදී ඔයා මෙතන දෙන්න ඕනේ ඔයා මේක save කරන path එක. මම දැනට ඔයාලට පෙන්වන්න ඕන නිසා මේක browse කරලා desktop එක දෙනවා. නමක් දෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම. මම මේකට video 1 කියලා දෙනවා. දීලා මම save කරනවා. ඊට පස්සේ ඔයා දීපු path එක මෙතනින් ගත්තා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මේ start කියන එක ක්ලික් කරන්න. එයාගෙන් මෙන්න මෙතනින් පේනවා ඇති ඔයාලගේ screen එක record වෙනවා. මම දවල්ට කරලා පෙන්නන්නම්. ඒක මාකරි ෆෝල්ඩ් එකක් ඕපන් කරගෙන මෙන්න මේ වගේ එක පින්තූරයක් මම ගන්නවා. මෙන්න මේ වගේ හොරට පෙන්නන්න ඕන නිසා මම මේක කරන්නේ. ඊට පස්සේ මම කැන්සල් කරනවා. ඊට පස්සේ මම නැවත VLC එක ඕපන් කරනවා. මෙතනින් ස්ටොප් කරනවා. ස්ටොප් කළා මේක මම ඩෙස්ක්ටොප් එකේ සේව් කළේ. මම ඩෙස්ක්ටොප් එකට යනවා ඊට පස්සේ. මෙන්න මෙතනින් වීඩියෝ 1 කියලා කැවිලා තියෙනවා. මම ප්ලේ කරලා පෙන්නන්නම්. හොඳයි. ඔයාලට පේනවා ඇති කිසිම රෙසලූෂන් එකේ අඩුවීමකින් තොරව ඉතාමත් හයි ක්වොලිටි එකකින් ඒක රෙකෝඩ් වුණා. ඇත්තටම මේක අතර කලින් කිව්වා වගේ 100%ම ෆ්‍රීස් ඔයාලට ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා හිතනනම් ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණා කියලා ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ මේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell එකත් click කරන්න. එතකොට ඔයාලන්ට මම video එකක් දාපු සැනින්ම notification එකක් විදියට බලා ගන්න පුළුවන්. එහෙනම් දිගටම රැඳෙන්න software hack single tutorial channel එකත් සමග නැවතත් අපි video එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.